සිල්ව ස්ක්‍රීන් පදනමේ සභාපති සුනිල් ටී ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා. සම්මාන උළෙලට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යරුන් වන ආචාර්ය බන්තුල කුණුවර්ධන, විදුර වික්‍රමනායක යන මහතුරුන් සහභාගී වුණා. එමෙන්ම චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න, ප්‍රවීණ කලාකරුවන් වන රවීන්ද්‍ර රන්දනිය, ජීවන් කුමාරතුංග මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරුන් වන ජයන්ත ධර්මදාස, සුනිල් ටී ප්‍රනාන්දු යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 1960 හා 1970 වන දශකවල මෙරට සිනමා කර්මාන්තය වෙනුවෙන් කළ සේවාව අගෙමින් සුමිත්‍රා පීරිස්, විජයරත්න වරකාගොඩ, නීටා ප්‍රනාන්දු, සිරිල් වික්‍රමගේ, නීල් රූපසිංහ යන කලාකරුවන් ඇතුළු පිරිසක් මෙහිදී සම්මානීයට පාත්‍ර වුණා. කලාකරුවා කියලා කියන්නේ විශේෂයෙන්ම චිත්‍රපටයක් නාට්‍යයක් පෙන්වලා රසිකයින් ඒ වගේම බලන පාඨකයින් ඒ සියලු දෙනා තෘප්තිමත් කරනවා ඒ වගේම ඒ පිළිබඳව යම් කිසි ඇල්මක් දක්වන පිරිසක් වගේම කලාකරුවන් කියලා කියන්නේ ජනතාවට විශේෂයෙන්ම ප්‍රබුද්ධ කලාව තුළ ආධ්‍යාත්මික සුවයක් ලබා දෙන කෙනෙක්. ඒ ආධ්‍යාත්මික සුවය අද අපිට විශේෂයෙන්ම නව පරපුරට කලා ශේෂ්ත්‍රයේ, සංස්කෘතික ශේෂ්ත්‍රයේ, සෞන්දර්ය ශේෂ්ත්‍රයේ අපිට දැකගන්න බොහොම අමාරුයි. අපි මොන අභියෝග තිබුණත් ප්‍රධාන වශයෙන්ම එක් පැත්තකින් වින්දනය, සතුට, ඒ පිළිබඳව රසය වගේම ප්‍රබුද්ධ කලාව තුළ තිබෙන ආධ්‍යාත්මික දර්ශනය ගොඩනගන්නට අපිට කළ හැකි යමක් කළ හැකි ආකාරයෙන් අපි කරමු. මේ අතර ආචාර්ය උදන් ප්‍රනන්දු නිර්මාණය කළ ඉවෝකින් වාර්තාමය චිත්‍රපටය තිරගත කිරීම කොළඹ ජාත්‍යන්තර අධ්‍යයනන් පිළිබඳ මණ්ඩාරනායක මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද විද්වත් මණ්ඩලයක සහභාගිත්වයෙන් සංවිධාන කර තිබුණා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය උදන් ප්‍රනන්දු හා ශරණ්‍යා සේකරම් සාකච්ඡාවට එක්ුණා. ඉවෝකින් වාර්තා චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ඇති ඓතිහාසික සබඳතා පිළිබඳ සාකච්ඡාවක් සිදුවනවා.